හඳුන්වා දෙන රිට්ස් බරි ෂුගර් ෆ්‍රී හරි ස්වීට් නැති වුණාට මාර ෂෝක් 2020 ජාතික පළදායිතා සම්මාන උළෙල අග්‍රාමාත්‍ය දිනේෂ් කුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැත්වු අතර එහිදී කෝප් කමිටුවේ ක්‍රියාකලාපය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායකකාර මහතාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා. දැන් අපි හිතමු කොරියානු රැකියා ගත්තාම මගේ ආයතන යන්නේ විදේශ රැකියා. ලංකාවේ කොරියාවේ වැඩිම යවලා තියෙන්නේ 7000 ගානයි එක අවුරුද්දකට. මේ අවුරුද්දේ දැන් 6500 විතර ඉක්මව අපි යවල ඉවරයි. කවදද යවන්න පටන් ගත්තේ? මැයි මාසේ. කොහොමද මේ ටික දවසක් ඇතුළත කළේ? කරන ෆයිල් ගානට දෙන්න කිව්ව ළමයින්ට දීමනාවා. අපිට ඩොලර් 6ක් හම්බෙනවා එක ෆයිල් එකක් කරනවට කොරියාවේ. ඒ ඩොලර් 6න් ඒ දරුවන්ට යම් පෝෂන් එකක් වෙන් කරන්න කිව්වා කාර්යාලේ. දරුවෝ ටික වේගෙන් වැඩ කරා. ප්‍රොඩක්ටිවිටි එක එළියට ආවා. නොම්බර ගාන කෑලි ගාන වැඩි වුණා. වැඩියෙන් ගෙවනවා. වැඩියෙන් ගෙවන්න ගියාම එයා වැඩියෙන් වැඩ කරනවා. කොරියාවට වැඩි පිරිසක් අපිට යවන්න පුළුවන් වුණා. කොරියාවට වැඩි පිරිසක් යවන්න පුළුවන් වුණාම රටට වැඩි ආදායමක් හම්බෙනවා. හැබැයි මෙහෙම කරනකොට කෝප් කමිටුවෙන් ඇවිල්ලා අහනවා කොහොමද එහෙම දීමනා දෙන්නේ? කෝප් එක ගෙනල්ලා අපේ නිලධාරීන් ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරනවා විතරක් නෙමෙයි නියෝගත් දෙනවා. බලයක් නැහැ නියෝග දෙන්න. නියෝගත් දෙනවා. වහාම ඒව අය කරගන්න වහාම නතර කරන්න කියලා. එතකොට වැඩියෙන් තමන්ගේ ෆයිල්ස් ටික ඉවර කරාම අපි ඒකට යම් දිරිදීමනාවක් දෙනවා. හැබැයි මේවට අපේම ආයතන ගිහිල්ලා කියනවා කොහොමද එහෙම ගෙවන්නේ? එහෙම ගෙවන්න බෑ මෙතනින් පස්සේ ගෙවන එක නතර කරන්න. මේ අවුරුදු 10ක් 15ක් 30ක් ගෙවපුවා. මම අලුතෙන් යෝජනා කරපුවා ගෙවන්න එපා. එහෙම බෑ. විගණකාධිපතිවරයා ඇවිල්ලා කෝප් කමිටුවේ කියනවා මේ පනත තියෙන දේවල් විවේචනය කරනවා. පනත ගැන සංශෝධන කරන්න කතා කරනවා කෝප් කමිටුවේ. පනත් සංශෝධනය කරන්න ඕන පාර්ලිමේන්තුවේ ඇතුලේ. ඒ නොදන්නකම, නොතේරෙනකම. එතකොට එහෙම සමහර ආයතන ඇවිල්ලා ඔබතුමන්ලගේ අත්ගැට ගහනවා නම් ඔබතුමන්ලා කොහොමද පළදායි විදියට වැඩ කරන්නේ? ඔබතුමන්ලා පළදායිතාව විදියට වැඩ කරන්න හරි දේ වෙනුවෙන් නම් පෙනී හිටින්නේ. ඕන වගකීමක් අරගෙන ඉස්සරහට යන ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඇමති මණ්ඩලයේ ඉන්නවා තමුන්නාන්සේලා බලාගෙන. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.